සිංහල ගීක් ෂෝ එකට හැමෝම නැත්තම් චනුක්ස් බ්‍රෝ YouTube channel එකට අදත් අපේ ගීක් යාළුවෝ ඔක්කොම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඇත්තටම හොවාවිලා 2020 අවුරුද්ද ගොඩක් අලුත් දේවල් අපිට එළියට දානවා. මේගොල්ලෝ try කරනවා හැම ප්‍රයිස් පොයින්ට් එකකටම මොකක් හරි device එකක් අනිවාර්යෙන් එළියට දාන්න. මොකද එක එකන smartphone මිලදී ගන්නකොට එක එක price range තමයි බලන්නේ. ඒ කියන්නේ මිඩ් රේන්ජ් තියෙනවා, එන්ට්‍රි ලෙවල් තියෙනවා, හයි එන්ඩ් තියෙනවා. අපි අත්‍තරම ප්‍රස්ථාරයක් විදිහට බැලුවොත් ශ්‍රී ලංකාවේ මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයෙන් තමයි ස්මාර්ට් ෆෝන් කට්ටිය මිලදී ගන්නෙ. ඒ කියන්නේ එන්ට්‍රි ලෙවල් මිල අඩුම ඒවා වැඩිය මිලදී ගන්නෙත් නැහැ. ඒ වගේම ගොඩක් ෆ්ලැග්ෂිප් වගේ දේවල් වැඩිපුර මිලදී ගන්නෙත් නැහැ. වැඩිම සෙනඟක් මිලදී ගන්නෙ මේ මැද හරියේ තියෙන දේවල්. අනේ නිසා තමයි මේ මිඩ් රේන්ජ් ස්මාර්ට් ෆෝන් සඳහා ස්මාර්ට් ෆෝන් කම්පැනිස් ගොඩක් තරඟ කරන්නේ. ඉතින් මේ තරඟේ ඉස්සරහින් ඉන්න හැකියාව ශ්‍රී ලංකාවේදී Huawei ආයතනයට හැකිය වෙලා තින්නේ මේ හැම ප්‍රයිස් පොයින්ට් එකකටම මේ වගේ ස්මාර්ට් ෆෝන්ස් ඉක්මනට ඉක්මනට දෙන නිසා. ඔන්න මේ සැරේ මම අරගෙන අවිල්ලා තියෙන්නේ Huawei ලගේ Y7P කියන මේ ස්මාර්ට් ෆෝන් එක. මේක ශ්‍රී ලංකාවේදී ආසන්න වශයෙන් රුපියල් 37,000ක් විතර වෙනවා. ඉතින් මේක මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ඕනම ස්මාර්ට් ෆෝන් ෂොප් එකකින් මේ වෙනකොට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ෆෝන් එකේ විශේෂත්ව කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි 48 megapixel triple AI කැමරා සෙටප් එක. අනිත් එක තමයි අඟල් 6.39 එක ස්ක්‍රීන් එක. ඊළඟට මේකට 4000 mAh බැටරි එකක් තියෙනවා. ඉතින් තවදුරටත් කතා කරගෙන ඉන්නේ නැතුව අපි අනිවාර්යෙන් මේක අන්බොක්ස් කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ, මේ ස්මාර්ට් ෆෝන් එකේ මේන් ෆීචර්ස් මොනවද, මේ ප්‍රයිස් රේන්ජ් එකේදී අපිට මේකෙන් හම්බ වෙන්නේ මොනවද කියලා. මුලින්ම අපිට Huawei Y7P ෆෝන් එක තමයි මේ විදිහට හම්බ වෙලා තියෙන්නේ. වාට පේනවා ඇති මේක මේන්ලි කලර්ස් දෙකකින් එනවා. මේකේ කලර් එක බ්ලූ එක, ඒ වගේම වාට බ්ලැක් එක මිලදී ගන්නත් පුළුවන්. හැබැයි වාට පේනවා ඇති මේක බ්ලූ වගේ පෙවුනට හොඳට ලඟ වෙලා බලන්න ඉස්සරහා මෙතන ග්‍රීන් එකක් එක්ක මික්ස් වෙලා තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේකේ තියෙන මේ ස්ටික් එකත් මේ විදිහට රිමූව් කරගන්නම්. ඕකේ. මෙතන ගහලා තියෙනවා Huawei 48 megapixel කැමරා සෙටප් එක. අපි මේක පොඩ්ඩක් ඔන් කරමු. අනිත් එක තමයි මේකේ තියෙන තවත් විශේෂත්වයක්. ඔයාලට පේනවා ඇති හොඳට ලඟ වෙලා බැලුවොත් මේ ස්ක්‍රීන් එකේ පංච් හෝල් එකක් තියෙනවා. මම හිතන්නේ Huawei තමන්ගේ මිඩ් රේන්ජ් එකට ෆස්ට් ටයිම් තමයි මේ විදිහට පංච් හෝල් ස්ක්‍රීන් එකක් එක්ක ෆෝන් එකක් එළියට දැම්මේ. මේ ෆෝන් එක ඔන් වෙනකන් අපි බලමු බොක්ස් එක ඇතුලේ තවත් අඩංගු වෙන්නේ මොනවද කියලා. අපිට මේ විදිහට කේසින් එකක් හම්බෙලා තියෙනවා. මේකෙදි අපිට ෆෝන් එකේ සිම් රිමූවල් ටූල් එක, ඒ වගේම ඩොකියුමන්ටේෂන් වගේම මේ වගේ බෑක් කවර් එකක් හම්බෙලා තියෙනවා නොමිලේ. ඒකත් අපි පැත්තකින් තිබ්බොත් මේ තියෙන්නේ මේගොල්ලන්ගේ චාර්ජින් කේබල් එක, ඒ වගේම චාර්ජින් ඇඩැප්ට් එකක් අපිට හම්බ වෙලා තියෙනවා. මේකට අපිට ඉයර්ෆෝන් එකක් නම් හම්බ වෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි දැන් අපි මේක ඔන් කරන්න ලෑස්ති වෙන්නේ. ඔයාලට පේනවා ඉතින් සෙටප් ප්‍රොසෙස් එකේදී අපිට මුලින්ම ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට අපේ රීජන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මම මෙතනින් ශ්‍රී ලංකා. ඒ වගේම ඔයාලට පේනවා ඇති ඔයාලට මේක සෙටප් කරන්න හදනකොට මෙතන ෆින්ගර් ප්‍රින්ට් ID එක තියෙනවා. ඒ වගේම ෆේස් රෙකග්නිෂන් පහසුකම තියෙනවා. ඊළඟට මෙතන පාස්වර්ඩ් එක තියෙනවා. මම මුලින්ම මගේ ෆින්ගර් ප්‍රින්ට් එක මේකට සෙටප් කරගන්නවා. ඔයාලා දන්නවා මං ගාව තියෙන ඩිවයිසස් ගොඩක මම බින්දු ටික තමයි දාලා තියෙන්නේ. ඇඩ් ෆින්ගර් ප්‍රින්ට්. ඔයාලට පේනවා ඇති බෑක් සයිඩ් එකේ සර්කියුලර් ෆින්ගර් ප්‍රින්ට් ස්කෑන් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඕනම් ෆේස් රෙකග්නිෂන් පහසුකමත් මෙතනදීම මට දාගන්න පුළුවන්. Get started. Okay, setup complete. ඔයාලා දන්නවා මෙතනදී මේ data import කියලා option එකක් දීලා තිනවා. ඔයාගේ පරණ Android phone එකෙන් හරි iPhone එකෙන් හරි ඔයාට කෙලින්ම මේ device එකට මාරු වෙන්න පුළුවන්. ඇත්තට මම phone එක ගැන විස්තර කියන්න කලින් ඔයාලට මේකෙදි කියන්න ඕනේ, මම මීට කලින් මතකද video එකක් කරා. Huawei ලා තමන්ගේ smartphone ක්‍රම දෙකකට එනවා. ඒ කියන්නේ Google services එක, ඒ කියන්නේ සුපුරුදු Google apps ටික preload කරලා එවනවා. අනිත් එකේදී Google apps ටික preload නොකර එවනවා. ඇත්තටම මේක වැටෙන්නේ Google preload නොකරපු phones ගණනට. ඉතින් ඒකෙදි මම ඔයාලට කියලා දුන්නා කොහොමද තමන්ගේ පරණ Android phone එකෙන් සම්පූර්ණයෙන්ම backup කරලා phone එක clone කරලා අලුත්
හුවයි ෆෝන් එකට මාරුවෙන්න කියලා. ඇතර මෙතනදිවට පේනවා ඇති පරණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක මොකක් වුණත් බ්‍රෑන්ඩ් එක පරණ iPhone එක මොකක් වුණත් මේක සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ඇප්ස් ටික, කන්ටැක්ට්ස් ටික, ඒ වගේ මැසේජස් ටික මේ හැම දෙයක්ම මේකට බෑකප් කරන්න. ඒක ඔයා බැලුවේ නැත්නම් YouTube එකට ගිහිල්ලා චනුක්ස් Huawei Tips කියලා සර්ච් එකක් දාන්න. එතකොට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙනවා මේ ෆෝන් එක පාවිච්චි කරනකොට. මොකද මේකට Google Services ප්‍රීලෝඩ් කරලා එන්නේ නැහැ. ඔයාලට සමහර ඇප් සඳහා Huawei App Gallery එක පාවිච්චි කරන්න පුළුවන්. සමහර දේවල් වලට ඔයාලට Google Services ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. ඒ හැම දෙයක්ම මම අර කලින් කියපු වීඩියෝ එකේ තියෙනවා. කොහොම නමුත් මම ෆ්‍රෙෂ් පිට මේ විදිහට ෆෝන් එක සම්පූර්ණයෙන්ම ලෝඩ් කරගත්තා. ඔයාලට පේනවා ඇති මේකේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අතර මම ඊට කලින් software experience එක ඔයාලට අරගෙන ආවා. දැන් අපි ටිකක් කතා කරමු ෆෝන් එකේ appearance එක කොහොමද කියලා. ඉතින් අඟල් 6.39 එක ස්ක්‍රීන් එක තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ selfie camera එක තියෙනවා. ඔයාලට පේනවා ඇති punch hole camera එකක් විදිහට තමයි අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳ ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේ හොඳ ෆෝන් එකක් විදිහට අපිට පැහැදිලිවම මේක හඳුන්වන්න පුළුවන්. ඊළඟට මම එනවා වම් පැත්තේ උඩ SIM ට්‍රේ එකක් තියෙනවා. ඔයාලට SIM වගේම micro SD කාඩ් එක දාන්න පුළුවන් හැකියාව මේකෙදි තියෙනවා. දකුණු පැත්තේ ඔයාලට පේන ඇති volume rock එකත් එක්ක power button එක තියෙනවා. උඩ noise cancellation microphone එකක් තියෙනවා. පහළ 3.5 mm headphone port එක, main microphone එක, micro USB port එකත් එක්ක main speaker එක බලා ගන්න පුළුවන්. බැක් සයිඩ් එකේ ඔයාලට මේ තියෙන්නේ මම කලින් කතා කරපු triple camera setup එක. ඕක තමයි මේකේ පෙනුම ගැන ඔයාලට කතා කරනකොට mainly බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මට කියන්න ඕනේ මේකේ නොකියම බැරි දෙයක් තමයි මේ බැක් සයිඩ් එකේදී මේකේ මේ කලර් එකේ මෙතන නිකන් ෆ්‍රේම් එකක් නිල් පාට කොළ පාට මික්ස් එකක් තියෙනවා වගේ තමයි පැහැදිලිවම පේන්නේ. ඒක මේ ෆෝන් එක එහෙම කරනකොට ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ප්‍රයිස් රේන්ජ් එක හැටියට මම කියන්නේ quality එක, ඒ වගේම performance හොඳ ෆෝන් එකක් විය යුතුයි. බලමු එහෙනම් මේකේ performance කොහමද කියලා. ෆෝන් එකට තියෙන්නේ Huawei Kirin 710F කියන chipset එක. මේක octa-core processor එකක්. ඒ වගේම 4GB RAM එකක් එක්ක 64GB internal memory එකක් තියෙනවා. ඉතින් 64GB වුණාට බය වෙන්න දෙයක් නැහැ. 512 micro SD card එකක් ඔයාලට ගහලා extend කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා games එහෙමත් නැත්නම් heavy apps run කරනවා නම් Mali G51 MP4 කියන graphic එකත් ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ software පැත්තෙන් ගොඩක් update කරලා තියෙනවා. ඒ කියන්නේ startup speed එක improve කරලා තියෙනවා. මේක අපි fluid වැඩ කරන්න ඕන system operation fluency එක ඒගොල්ලෝ improve කරලා තියෙනවා. සහ smart memory engine එකක් තියෙනවා කියලා මේගොල්ලෝ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ෆෝන් එකේ තියෙන්නේ Android 9 එක EMUI 9.1 version එක. ඔයාලා දන්නවා මේකෙදි වැඩ කෑලි ගොඩක් තියෙනවා, tools ගොඩක් තියෙනවා. ඒ වගේම ෆෝන් එක ගොඩක් fast වැඩ කරන්න පුළුවන් විදිහට optimize කරලා තියෙනවා. ෆෝන් එකට තියෙන්නේ 4000 mAh battery එකක්. සාමාන්‍ය user කෙනෙක් නම් දවස් එකමාරකුත්, heavy user කෙනෙකුට උනත් දවසක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව මේකෙදි තියෙනවා. ෆෝන් එකේ කැමරා එක ගැන කතා කරනකොට 48 megapixel primary camera එකක්, 8 megapixel ultra wide sensor එකක්, ඒ වගේම 2 megapixel depth sensor එකක් තියෙනවා ඔයාලට high quality photos capture කරන්න. Huawei ලා කියනවා මේ price range එකේ හැටියට low light හොඳට perform කරන්න පුළුවන් කැමරාවක් විදියට මේකේ කැමරා එකේ software එක සහ hardware improve කරලා තියෙනවා කියලා. ඒ වගේම මේකේ ambient light sensor එක, අපි කලින් කතා කරපු fingerprint sensor එක, compass එකත් එක්ක gravity sensor එකත් අපිට බලා ගන්න පුළුවන්. ඔන්න mid range එකේ නමුත් RAM එක 4GB තියෙන 48 megapixel camera එකක් තියෙන, ඒ වගේම හොඳ ඩිස්ප්ලේ එකක් තියෙන, ස්ක්‍රීන් එකක් තියෙන සහ බැටරි ලයිෆ් එකක් තියෙන ෆෝන් එකක් හොය හොය ඉන්නවා නම් ඔයා හරි වාගේ යාළුවෙක් හරි මම හිතනවා මේ ෆෝන් එක ඔයාලට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ෆෝන් එකක් කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට මේකට රිලේටඩ් වීඩියෝස්, ඒ වගේම ගිව්අවේස් වගේ දේවල් ඔයාලට මෙතන මේ i අකුර ප්‍රෙස් කරලා අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ගිව්අවේස් කිව්වම මට මතක් වුණේ මේ වෙනකොට රුපියල් ලක්ෂ 2ක රීලෝඩ් එක Huawei Supreme Smart Watch එක ඔයාලට දිනා ගන්න අවස්ථාව හම්බ වෙනවා. කරන්න තියෙන්නේ චනුක්ස් බ්‍රෝව subscribe කරන්න, රතු පාට subscribe button click කරලා Instagram එකට ගිහිල්ලා චනුක්ස් බ්‍රෝව follow කරන්නත් අමතක කරන්න එපා. ඊගොල්ලෝ සිංහල ගීක් ෂෝ එකේ ඉක්මනට හම්බ වෙමු.